රිය අනතුරු වළක්වා ගැනීම පිළිබඳව කොතෙකුත් දැනුවත් කළද ඇතමු නේවා කනකට නොගැනීම නිසා මිනිස් ජීවිත පවා අහිමි වූ අවස්ථා බොහෝයි. මෙතරින් කුඩාතරුවන් අනතුරු වලට ලක්වීමද දිනෙන් දින ඉහළ යනවා. මෑතකදී සිදු වූ හදිසි අනතුරු රැසක්ම ඊට නිදසුන් වනවා. රජයේ රෝහල්වලට නිවාසික ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සෑම වසරකදීම ලක්ෂ 10කට වැඩි රෝගීන් පිරිසක් ඇතුළත් වන්නේ දිනෙන් දින ඉහළ යන අනතුරු හේතුවෙන් බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. 2019 18 19 අවුරුදු වලදී අපි දකි මිලියන 1.3ක් විතර ප්‍රමාණයක් අනතුරු නිසා රෝගී වෙලා නේවාසික ප්‍රතිකාර ලබන රජයේ රෝහලට ඇතුළත් වුණා කියන එක. හැබැයි අපි 2025 වගේ වෙනකොට අපි දකිනවා ඒ ප්‍රමාණය තව ලක්ෂ 2කමාරකින්, ඒ කියන්නේ මිලියන 15 මාරක් දක්වා වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි. සෑම පුරවසියෝ 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මඩුම ගන්න එක අනතුරක් හරි සිද්ධ කරගන්නවා අවුරුද්දකට සැරයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරය. රජයේ රෝහලට ඇඩ්මිට් වෙන, එහෙම නැත්නම් නේවාසික ප්‍රතිකාර ලබන්නේන හැම 5 දෙනෙක්ගෙන් හෝ 6 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් වෙන්නේ අනතුරක් නිසා ප්‍රතිකාර ලබනයි. මරණ ගත්තාම අතිවිශාල ප්‍රමාණයක් මිය යනවා. ඇතන මේ සමස්ත මරණ සංඛ්‍යාවම අපිට පාලනය කරගන්න පුළුවන් එක. දල වශයෙන් අවුරුද්දකට 10000ක් 12000ක් විතර ප්‍රමාණයක් මිය යනවා. ඒකෙන් කියන්නේ දවසකට 32ක් 35ක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ හැම පැය 3කට සැරයක්ම ශ්‍රී ලාංකිකයෙක් 4 දෙනෙක් අපිට අහුමි වෙනවා යම්කිසි අනතුරක් නිසා. කුඩා දරුවන් සහ හදිසි අනතුරු එකිනෙක බැඳී පවතින්නේ ඔවුන් නිරතුරුවම අනතුරුවලට ලක්වන බැවිනුයි. වයස් කාණ්ඩයේ 90 දරුවන්ට මුහුණ දීමට සිදුවිය හැකි අනතුරුවල ස්වභාවය සම්බන්ධයෙන් මව්පියන් දැනුවත් වුවහොත් එම අනතුරු අවම කර ගැනීමට හැකියාව පවතින බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ. අපේ වැඩිහිටියන් විදිහට තියෙන නොසැලකිලිමත්කම නිසා අපේ මේ කුඩා දරුවන් විවිධාකාරවල අනතුරුවලට මුහුණ පානවා. තවත් ටිකක් දරුවෝ ලොකු තත්ත්වයට පත්වෙද්දී අවුරුදු 12-14 දරුවෝ ඒගොල්ලන්ගේ සිතුවිලි චර්යාව වෙනස් වෙනවා. වැඩිහිටියන් විදිහට සිතන්න පටන් ගන්නවා, වැඩිහිටියන් විදිහට ක්‍රියා කරන්න ගන්නවා. හැබැයි බුද්ධිය පරිණත නොවේ. මේ වගේ දරුවෝ තවත් ආකාරයේ විවිධාකාරයේ මාත්‍රාව නිසා වෙන අනතුරු, මේ වගේ විවිධාකාර අනතුරු වලට මුහුණ පානවා. සහ මේගොල්ලන් ඉතාමත් දැඩි කම්පනයන් වලට පත්වන කොටසක්. ඉතින් අවාසනාවන්ත ලෙස විවිධාකාරයේ සිය දිවිහානි කර ගැනීම වගේ දේවල් වලට මේ වයස් කාණ්ඩයේ මුහුණ පානවා. අම්මගේ හැම හරිම සිනිඳුයි. ලයිෆ් බෝයි නිසානේ හැමෝටම ලයිෆ් බෝයි.